ඔයගොල්ලෝ හැමදාම දකින්නේ අපි මූදිර ගියාට පස්සේ වෙන දේනේ. ඒ වුණාට අද බලමු අපි එතනට යනකම් අපිට මූදිරදී හම්බෙන දේවල්. හරියට නිකන් අපි ට්‍රිප් එකක් යනකොට අපිට වටපිටාවේ ලස්සන තැන්, ගස්වැල්, කුරුල්ලෝ එක එක අලුත් දේවල් හම්බෙනවනේ. අන්න ඒ වගේ තමයි. ඉතින් එන්නකෝ අපිත් එක්ක යන්න. මූදිරදී මොනවද අපිට හම්බෙන්නේ කියලා බලන්න. දැන් ඔයගොල්ලෝ දන්නවනේ අර රතුපාට කැප්පයක් දාගෙන කවුද කියලා? රන්දිල්ල අයියානේ. මේ තියෙන්නේ රන්දිල්ලගේ බෝට්ටුව. ඉතින් රන්දිල්ලගේ බෝට්ටුවේ තියෙන්නේ අස්වබල 40 ගෙන්ජිමක්. ඒ කියන්නේ හෝස් පවර් 40 ගෙන්ජිමක් තමයි තියෙන්නේ. එතකොට 40 25 15 9 9 කියලා එන්ජින් වර්ග තියෙනවා. ඒ කියන්නේ හෝස් පවර් එක 90. ඉතින් රන්දිල්ලයි පාවිච්චි කරන්නේ 40 එන්ජිමක්. එතකොට සුසුකි යමා පාසන් කියලා එන්ජින් වර්ග තියෙනවා. ඒකේ රන්දිල්ලයිගේ එන්ජිම පාසන් වර්ග එන්ජිමක්. එතකොට මේ එන්ජින් ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයගොල්ලෝ ඉස්සරහට අරගෙන එන්නම්. මේ තින් අපි දැන් රස්සාවට යන්න ලෑස්ති කරලා තියෙන බෝට්ටුව. ඉතින් බීමයක් කියම අරගෙන අපි තියාගෙන ඉන්නවා. මොකද මාන්සුනම් බීමුටියක් කියම් බොන්න ඕනේ. ඉතින් දැන් අපි දැල්ලෙලලා පැයක් දෙකක් විතර දැල මූදේ තියලා තමයි දැල උස්සන ගොඩරෙන්නේ. එතකොට එහෙම ගොඩරෙන්න නිසා පොඩි බඩගින්නක් එවාම කන්න බිස්කට් එකක් බනිස් එකක් එතකොට බීමයක් වගේ අරගෙන යනවා අපි මූදට. හැබැයි රෑ මූද යනකොට නම් අපි කෝපි බෝතලයක් කියම අරගෙන යනවා. මොකද එළි වෙනකම් මූදින්න ඕනේ. අපි දැන් මේ එලන්න යන්නේ පාවෙන දැල්. ඉතින් අපි මූදර යන්න කලින් අපි කතෝලික නිසා පොඩි ආඥාවක් කියම කියලා තමයි රස්සාවට පිට වෙන්නේ. ඉතින් අපි ගොඩක් දීවර සහෝදර රස්සාවට යන්න කලින් තමන්ගේ ආගම සීකරලා තමයි රස්සාවට පිට වෙන්නේ. ඕනම කෙනෙක් කියමනේ තමගේ රස්සාවට යන්න කලින් වාහනයකට නගින්න කලින් ගෙදරින් පිට වෙන්න කලින් තමන්ගේ ආගම සීකරලානේ පිට වෙන්නේ. ඉතින් දැන් අපි මේ පොඩ පොඩ දියඹට යන ගමන් ඉන්නේ. රේස් කරනවා කියන්නේ වැඩි කරනවා කියන්නේ. දැන් මේ ඉර බෑගෙන යන වෙලාව සිතිජය කියන්නේ කවුරුද දන්නවනේ? පොඩි කාලේ ඉස්කෝලේ ඉඳන් අහපු වචනයක් නේ සිතිජය කියන්නේ. අහසයි මූදයි යාවෙන තැන කියලානේ අපි කියන්නේ. හරියට නිකන් හාස මූද ගිල ගන්න යනවා වගේ නේ. දැන් මේ මහ බෝට්ටුවක් ඉස්සවලන ගමන් ඉන්නේ. ඉතින් මම කලින් කරපු වීඩියෝ එකක් තියෙනවා How Seafood is Harvested කියන වීඩියෝ එකේ තියෙනවා මහ බෝට්ටුවක් කොහොමද ඉස්සවලන්නේ කියන එක. ඒ වගේම මේ දෙපැත්තේ කණු වලින් මොනවද කෙරෙන්නේ ඒ වගේ දේවල් මේ වීඩියෝ එක මම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඒ වගේම බලන්නකො මේ බෝට්ටු දෙකේ බම්බු දෙක හරියට නිකන් පියාඹන කුරුල්ලෙක්ගේ තටු දෙයක් වගේ නේ. ඉතින් යන් යන් රන්දිල්ලගේ බෝට්ටු ඉස්සරහට අපිට හොඳම දේවල් බලා ගන්න පුළුවන් ඒ ඉස්සරහට. මේ තින්නේ අපි වගේම රස්සාවට යන පොඩි බෝට්ටුවක්. පේනවත් අල්ල උස්ස උස්ස ගහන විදිය. අද නම් මූදෙච්චර සැර නැහැ. නැත්නම් මීට වඩා රැල්ල ගහනවා. එහෙම රැල්ල ගහනකොට පොඩි බෝට්ටුවේ තල්ල මීට වඩා උස්ස උස්ස ගහනවා. මේ නම් අපි මූදිරි දැක්කේක නැවක්. මේ නැව පෙට්ටි නැවක්. කාගු ෂිප් එකක් කියලා කිව්වොත්. ඉතින් මේ නැවක් මොකටද වරායකට එන්නේ? අපි මූදින්නකොට මේ නැව වල දිගමන ඉන්නේ කොහොමද? මේ දේවල් ගැන ඔයගොල්ලෝ දැනගන්න ඕන නම් මම කලින් කරලා තියෙනවා වීඩියෝ එකක්. මැසිව් කාගු ෂිප් ෆ්ලෝටින් ඔන් වේව්ස් ඉන් ඕෂන් කියලා. ඉතින් ඔයගොල්ලෝ ඒක බලන්න මම ඒකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. එතකොට ඒක බැලුවම ඔයගොල්ලෝ ලොකු අදහසක් ගන්න පුළුවන් මේ පෙට්ටි නැව පිළිබඳව. පේනවනේ අහසේ ලස්සන. ඉතින් අපි මුහුදේ යද්දී මුහුදේ අහසේ ලස්සන දේවල් අපි දකිනවා. ඉතින් එකම දුක ඒ හැමදේම ඔයගොල්ලන්ට අරන් ඉන්න බැරි වෙන එකයි.
ඉතින් ඔයගොල්ලෝ මේ වගේ වීඩියෝ එකකින් හරි බලලා ඒ ගැන සන්තෝෂ වෙනවා නම් ඉතින් ඊට වඩා සන්තෝෂයක් නෑ අපිට. ඒ වගේම ගොඩක් කට්ටිය අපෙන් අහනවා අයියේ බෝට්ටු යන්න බැරිද? රස්සාවට යන්න බැරිද? මූදට යනකොට අපිවත් එක්කන් යන්න බැරිද? ඒ වගේ දේවල් අහනවා අපෙන්. ඇත්තට මූද හැමෝටම එක වගේ වරතු දෙන්නේ නෑ. මමත් මූද යන්න පටන් ගත්ත දවස්වල මමත් එක දිගට වමනේ දාලා ඔළුව කැරකිලා ඇදිලා ඒ වගේ වෙලා තමයි මමත් පුරුදු වෙන්නේ මේ මූදු රස්සාවට. අනිත් එක මූදේ සිටුේෂන් එක හැම වෙලෙම එක වගේ තියෙන්නේ. ආ මූද සැර වෙලාවට රැලි ගහනවා, සමහරක් වෙලාවට බෝට්ටුවටත් වඩා උඩින් රැලි ගහනවා. ඉතින් අපි ඒව ගැන දන්න නිසා කහගේවත් ජීවිතයක් අවදානමේ දාන්න බෑ අපිට. ඉතින් ඔන්න ඕකයි ඇත්ත தත්ත්වේ. අනික තව දෙයක් තියෙනවා. මට හරියට තැන නම් මතක නෑ. කොමාරි ලොකු බෝට්ටුවක් කට්ටිව දාගෙන මූදේ රවුමක් යන්න ගින් බෝට්ටුව පෙරලලා තියෙන මූදට. අන්න එදායින් පස්සේ ගොඩක් නීති තද වුණා. එහෙම කට්ටිය බෝට්ටු අරගෙන යන්න ඕන නම් අවසර පත්‍රයක් එම ගන්න ඕනේ කියලා. මේ පෙට්ටිනව අපේ වරායට බාණ්ඩ අරගෙන යන්නවක්. එතකොට අපි කලින් ඔයගොල්ලන්ට නැවුල වීඩියෝ ගෙනාවනේ. බල්ක් නැව් ගෙනාවා. එතකොට පෙට්ටි නැව් ගෙනාවා. ඒ වුණාට අපිට ඔයගොල්ලන්ට නැවක සමීප දසුනක් ගේන්න බැරි වුණානේ. සමහරකට ඔයගොල්ලෝ ඕන තරම් නැව් දැකලා ඇති. ඒ වුණාට යාත්‍රා කරමින් තියෙන නැවක මෙච්චර සමීප දසුනක් දැකලා තියෙනවද? බලන්නකො හරියට නිකන් පහ වෙන ෆ්ලැට් එකක් වගේනේ. ජෝගින්නේ කෑ ගන්නනේ. ඔව් ඌ කෑ ගන්නවා. දැන් අපි මේ දැල එළන තැනට ඇවිත් ඉන්නේ. ඔයගොල්ලෝ දන්නවද මූදි රූල්ස් තියනවා කියලා? ආපු පීලි වල තමයි දැල එළන්න ඕනේ. තව දැලක් උඩින් තව දැලකට එළන්න බෑ. දැල් දෙකක් අතර පතරේ තියෙන්න ඕනේ. ඒ වගේ මූදි නීති තියෙනවා. ඉතින් ඒ නීති ගැන මම ඔයගොල්ලන්ට ඉස්සරහට වීඩියෝ අවලින් අරගෙන එන්නම්. ඉතින් SL Fisherman එක දිගටම එකතුලා ඉන්න. මේ වගේ වෙනස් වෙනස් දේවල් බලන්න අපි අත්දැකීම් බෙදා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකත් ඔයගොල්ලෝ අලුත් දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකට ලයික් එකක් දාලා වීඩියෝ එක ගැන මොකද හිතන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් සෝෂල් මීඩියා වල යාළුවෝ අතර ෂෙයා කරන්න. ඒ වගේම වීඩියෝ එක බලන අලුත් කෙනෙක් නම් channel එකට subscribe පාරක් දාලා පල්ලෑ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම හැමදාම කියනවා වගේ මේ කොරෝනා කාලේ පරිස්සමෙන් ඉන්න. එහෙනම් අදට ගිල්ලෙන්න. SL Fisherman මම ප්‍රණීත්. ටටා. බයි.